නවතම වීඩියෝ නරඹන්න සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම වීඩියෝ දෙමු සෙනින් එසෙනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න අලුත් පාර හද දවසේ තපාරමකන්ත සූදානම් ඔබ දන්නවා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන පළමු වතාවට පාර්ලිමේන්තු ප්‍රවිෂ්ඨ වීම සඳහා සීන දකින අපේක්ෂක අපේක්ෂිකාවන් වෙනුවෙන් අප අලුත් පාර වෙන් කරන්නේ අද දවසේදී අපි අලුත් පාරට ආරාධනා කරේ විශේෂයෙන්ම අලුත් පාරක් ඔස්සේම පාර්ලිමේන්තු ප්‍රවිෂ්ඨ වීම සඳහා අපේක්ෂා කරන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නැත්නම් ජාතික ජනබල වේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග කුණසේකරට තම අප ආරාධනා කරලා අද දවසේදී අලුත් පාරේදී අපි මුණ ගැසෙන්න. එරංග අපි පටන් ගමු. ඔබ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනේ ඇයි තෝරගන්නේ ඔබේ දේශපාලන මාර්ගය හැටියට? ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපිට අපේ අදහස මේ ඔබගේ මාධ්‍ය හරහා මේ රටට යම් විකාශනය කිරීමට අපිට අවස්ථාවක් ලබා දීම ගැන. මම ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ තෝරගන්නේ ඒ කියන්නේ අපේ ජීවිතය ඇතුලේ අපේ විවිධ හීන දකින මිනිස්සු මයි දැන් ඔබයි අපි කවුරුත් අපේ ජීවිතේ හැමදාම අපේ හීනවලට කැමති මිනිස්සු. ඉතින් ඒක නිසා මටත් මගේ ජීවිතේ අනිත් තරුණ තරුණයන්ට වගේම මටත් මගේ ජීවිතේ එක එක හීන තිබුණා. නමුත් මට මගේ ජීවිතයේ ඒ සමහර මම මාත් එක්ක හිටපු යාළුවෝ සහ මාත් එක්ක ළඟින් ආශ්‍රය කරපු සියලු දෙනාත් එක්ක ගත කරද්දී අපිට දැනෙන්න පටන් ගත්තා ඇත්තටම අපේ ජීවිතයේ දකින්න හීන අපිට ඇත්තටම යථාර්ථයක් බවට පත් කරගන්න බෑ නේද කියලා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපිට මතුවේදී තමයි මේ රටේ තියෙන සමහර දේවල් තියෙන අපේ තියෙන සමහර ගැටලු ප්‍රශ්න ඉදදී තමයි අපිට දැනෙන්න පටන් ගත්තේ ඒවා මේ පුත්කලයකට තනි තනියට නැත්නම් චූටි සීමිත කණ්ඩායම් එක්ක විතරක් මේ තියෙන ප්‍රශ්න ටික බේරගන්න බෑ කියලා. ඉතින් ඒක නිසා තමයි අපි කල්පනා කරේ ඒක නිසා අපි වඩා හොඳ වඩා ප්‍රතිපත්තිගරුක ඒ වගේම සාධාරණ මිනිසුන් ඉන්න රංචුවකින් කණ්ඩායමකින් තමයි පුළුවන් වෙන්නේ මං හිතන්නේ අපේ සිහින යථාර්ථයක් බවට පත් කරගන්න. අන්නේ සිහින මම යථාර්ථයක් කරගන්න යන ඉමේදි තමයි මට ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ හම්බ වෙන්නේ. ඊළඟ දැන් ජනතා විමුක්ති පෙරමුණ කරේ මේ රටේ තාරුණ්‍යයට හීන පෙන්වීම විතරක් නෙමෙයිද? මෙහෙම දැන් අපිට ඒ කියන්නේ අපේ අරමුණ බවට පත් වෙලා තියෙන හැමදාම සාධාරණ සමාජයක් ඒ වගේම මේ රටේ යුක්තිගරුක දේශයක් නිර්මාණය කර ගැනීම තමයි අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඔබ මං හිතන්නේ අපි අහන්නේ දැන් හීන පෙන්වීම වගේද කියන අදහසේ එක පැත්තකින් එන දේ තමයි. ඒ කියන්නේ සමහර දේවල් අපි කරන්න ගිය දේවල් සාර්ථක වෙලා නැති වුණාට පස්සේ ඒ අසාර්ථකකම ඇතුලේ දැන් හිතෙනවා ඒ කියන්නේ අපි ගත්ත ක්‍රියාමාර්ගය වැරදිද කියලා. මට හිතෙන ක්‍රියාමාර්ගයක් මනින්න ඕනේ ඒ අර්ථයෙන් නෙමෙයි. අපි කුමක් සඳහාද කුමන අරමුණක් වෙනුවෙන්ද ඒකෙන් කොයිතරම් අවංකභාවයෙන් ප්‍රතිපත්තිකරුකභාවයෙන් අපි අරමුණු මෙහෙවුවද කියන එක. ඉතින් ඒක නිසා අපි පක්ෂය ආරම්භයේ සිට මේ දක්වාත් ඉදිරියටත් අපේ පක්ෂයේ ක්‍රියාමාර්ග බවට පත් වෙලා තියෙන විශේෂයෙන් මේ රටේ ජනතාවට ඉතාමත් යහපත් සමාජයක් ගොඩනැගීමේ අරමුණ. ඉතින් ඒ වෙනුවෙන් අපි අරගල කරනවා. අපි දන්න ඔය අරගල සියල්ල ජයග්‍රහණය කරන්නේ නැහැ. ලෝකෙත් එහෙමයි. ඒ ලෝක ඉතිහාසය ගත්තත් සියලු අරගල එක මොහොත ජයග්‍රහණය කරලා නැහැ. හැබැයි අපි ඒ අරගලවලට ඒ අපේ මැදිහත් වීමට ඉතාමත් අවංකම සාධාරණව අදත් හෙටත් අනාගතෙත් අපි පෙනී ඉන්නවා. අපිට ඉතාමත් අදබල විශ්වාසයක් තියෙනවා විශේෂම තරුණ අපිට අපේ ජීවිත කාලය තුළදී මේ අරගලයේ අපේ රටේ ජනතාවට සාක්ෂාත් කර ගැනීමේ අරමුණෙන් තමයි අපි තාම සුභවාදීව මේ ක්‍රියාමාර්ග වෙනුවෙන් මැදිහත් වෙමින් ඉන්නේ. ඒ තරම් දැන් 1971 ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි තරුණ කැරල්ල ජනතා විමුක්ති පෙරමුණ නායකත්ව දෙමින් ඉදිරියට වැගෙන එනවා. ඒක බිඳවැටීමත් එක්ක පශ්චාත්තේ එහි කිසියම් ආකාරයක විවේචන එනවා. ඒ විවේචනත් එක්ක අපි මෙන්න මේ මාර්ගයේ ගමන් ගන්න ඕන කියලා ටික කාලයක් තව පාන්ගේ කියනවා. ඊට පස්සේ ආයෙත් තවත් 1989 වගේ අර මතකයේ ගිලිහිමින් තිබෙන කාලයක් තුළ ඇයි ආයුධ සන්නද්ධ අරගලයකට යන්නේ? මං හිතන්නේ ඕක මයිතන අපේ පක්ෂ නායකයොත් අපිත් මයිතන අනන්ත ප්‍රමාණක් අපි මේ පිළිබඳ සාකච්ඡා කරලා තිනවා. නමුත් ඔබ අහපු එකත් එක ගත්තොත් එහෙම මම හිතන්නේ කවදාවත් අපි සිදුවීමක් මනින්න ඕනේ ඒ තියෙන මොහොත මත තමයි. දැන් අපි ගත්තොත් එහෙම නිකන් කියනවා සාමාන්‍යයෙන් වැස්සක් වහිද්දී අවටයි අව්වක් පායදී තියෙන තත්ත්වයන් දෙකක් කියලා. ඒක නිසා අපි ඒ තියෙන පරිසරයේ තේරුම් ගන්න නැතුව අපිට හුදකලාව පැත්තකට ගලවලා ඒ කියන්නේ අර අපි මේක තවත් තේරෙන්න කිව්වොත් එහෙම මාළුවෙක් විග්‍රහ කරන්න ඕනේ හැමතිස්සෙම ටැංකියේ ඉඳලා.
නැත්තම් මේ ගඟක පොකුණක තියලා මාළුවා මේස උඩ දාලා අපි විග්‍රහ කරන්න ගියොත් අපිට තේරෙන්නේ මාර නිකන් මලකඳක් නිකන් දඟලනවා වගේ තමයි. ඒක නිසා මට හිතෙන්නේ අපි ප්‍රශ්නේ ඒ පැත්තේ නෙමෙයි දකින්න ඕනේ. අපි දන්නවා විශේෂයෙන්ම ඔබ මතක් කරා වගේ 1971ත් ඒ වගේම 80ට 89 ක්‍රියාවලියත් අපි ඒ කියන්නේ කැමැත්තෙන් ආසාවෙන් අපිට මේ මොකක්වත් නිතුව මේ මාර කැමැත්තෙන් සම්බන්ධ වෙච්ච දේවල් නෙමෙයි. මොකද ඉතිහාසයේ සිදුවීම් අපිට ඇවිල්ලා තිබුණේ අපිට එම අරගල පසුකර නොවා යන තත්ත්වයක් තමයි පැත්තලා තිබුණේ. 71 ගත්තත් 88 89 ගත්තත් එහෙම අපි ප්‍රජාතන්ත්‍රවාදීව අපි දේශපාලන ක්‍රම කරන ව්‍යුහයක් ඇදුවේ තමයි තේදි තමයි අපි පිටිපස්සට දාලා අපිට කැලේට අපි ඇදුවේ මේ හිටපු පාලකයෝ. හැබැයි එතකොට අපිට තිබුණා ඒකට අරගල නොකර ඒක වෙනුවෙන් සටන් නොකර අපිටත් තිබුණා මේවා අතහැරලා පස්සට දාලා යන්න. නමුත් අපි ඒක වෙනුවට අපි තෝරගත්ත අපේ පක්ෂයේ ඒ වෙලාවේ හිටපු සහෝදරු මේ තෝරගත්ත මේක වෙනුවෙන් සටන් කරන්න. ඒ සටන ඇතුළේ වෙච්ච අපිනුත් වෙච්ච අඩුපාඩුකම් තියෙනවා. ඒක අපි අපේ පැත්තෙන් ඉතාමත් ස්වයං විචනාත්මකව අපි දකිනවා. අපේ පක්ෂය ඇතුළේ දකිනවා අපිට වෙච්ච අඩුපාඩුකම් තියෙනවා කියලා. ඔබ දන්නවා 94න් පස්සේ අපි දේශපාලනේ කල්පනා කරන්න 80ට 89 කියලා කියන්නේ මම හිතන්නේ කවුද දැන් මතක? ඔව්. හැබැයි අපි දැන් තේමු ඒක ඉස්සෙල්ලා තව කෝටි අතුරු ප්‍රශ්නයක් මට රැගෙනවා දැන්. අපි මේ කතා කරපු කාලයත් එක්ක ඔබට හිතෙන්නේ නැද්ද අපි 1971 සහ 1989 වසරවල නැති කරගත්තේ මෙරට වාමාංශික ව්‍යාපාරයේ වෙනුවෙන් ඉස්සරහට ඇවිල්ලා මේ තිබෙනා වූ ධනවාදී දේශපාලන දර්ශනයත් එක්ක හැප්පෙන්න අපිට තිබ්බ හොඳම බීජ ටික තමයි අපි මේ නැති කරගත්තේ කියලා? දැන් මම කිව්වේ දැන් ඒක අපිට එහෙම බලන්න බෑනේ. මොකද දැන් ඔබ කියන විදිහට ඒ කියන්නේ 1971 සිදුවීමත් 88 සිදුවීමත් හුදකලාව නිකන් අපි ඔබයි මමයි මුණ ගැහෙනවා වගේ වුණා නම් ඔය කියන කාරණාව හරි. හැබැයි එහෙම නෙමෙයිනේ මේ සිදුවීම් වෙන්නේ. 71 ගත්තු සිදුවීම් වෙනත්ම තියෙන තත්ත්වයක්. 88 89 ගණන් මම තමයි ඔබට ඉස්සෙල්ලා කියන්නේ කී අපි ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන වටපිටාවක් ඇතුලේ තමයි අපිව පක්ෂ තහනම් කළ අසාධාරණ විස ඒවකට හිටපු UMP ආණ්ඩුව කළු ජූරිය නිර්මාණය කළ අපිව තහනම් කරපු වටපිටාවක් ඇතුලේ තමයි ඒක ඒ ඇති වෙලා තියෙන තත්ත්වයේ තියෙන. ඒක අපි කැමැත්ත නෙමෙයි. හැබැයි අපි අපිටත් මේ රටේ ඉපදිච්ච මිනිස්සු විදිහට අපිට අයිතියක් තියෙනවා මේ රටේ දේශපාලනය කරන්න. ඒක මේ රටේ සියලු දෙනා පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් අපි අපේ අරමුණ වෙනුවෙන් අපි වැඩ කරමින් ගියා. ඒ වැඩ කිරීමේ අද්දි වෙච්ච ගැටලු ටික තමයි ඔබ ওই මතු කරමින් තියෙන්නේ. හැබැයි සමාජය කල්පනා කරන්නේ නැහැ ඒ 88 89 71 වෙන්න මොකද්ද එතනට බලපාපු හේතුව? එතනට වෙච්ච සිදුවීම. දැන් අර සාමාන්‍යයෙන් කියනවා ගොඩක් වෙලාවට ඔය 71 ගැනත් 88 89 ගැනත් සමහර අපේ ඇතුලේ දැන් සාකච්ඡා වෙමින් ඉන්නවා. ඒ කියන්නේ අපිට මේක සුභවාදී සහ අසුභවාදීව දෙකම බලන්න පුළුවන්කම. දැන් වතුරු වීදුරුවක් ගත්තොත් එහෙම අපිට වතුරු වීදුරුවක් කියන්න පුළුවන් භාගයක් ඉස් කියලා නැත්නම් භාගයක් පුරවන්න තියෙනවා කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි මම ඔබට කලින් මතු කරා වගේ 71 88 89 ගැනත් අපිට මේ පුදුම සතුටක් නෙමෙයි තියෙන්නේ. නමුත් ඒ පිළිබඳ වෙච්ච අඩුපාඩුකම් පිළිබඳ අපිට හැඟීමක් තියෙනවා. ඒ වගේම ඊ අපේ මේ රට වෙනුවෙන් මොකද එකදු අපේ සහෝදරයෙක් සහෝදරියක්වත් ඒ තමන්ගේ ජීවිත අහිමි කරගත්තේ අපේ ජීවිත මේ රට වෙනුවෙන් පූජා කරේ මොනවාරි හම්බ වෙන නෙමෙයි ඉඩමක් ගන්න කියලා නෙමෙයි ටකරමක් ගන්න කියලා නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ගන්න කියලා නෙමෙයි තමන්ට පුද්ගලික කිසිවක් ලබා ගන්න නෙමෙයි කිය. ඔහුගේ මේ රටේ මේ තිබිච්ච අපේ ජීවිත තිබුණු සිහින යථාර්ථය බවට පත් කරගන්න. එතකොට අපි ඔවුන්නේ කරපු කැපකිරීම අපිට මහත් ආශාදයක්. ඒ නිසා අපි හිසනමා ගෞරව කරනවා. ඒ වගේම ඒ 71 88 89 වෙච්ච සිදුවීම් පිළිබඳ තිබුණු සමහර සිදු නොවියුතු දේවල් පිළිබඳ අපිට හැඟීමක් තියෙනවා. ඒ නිසා පාක්ෂයක් විදිහට අපි මේ පිළිබඳ ස්වයං විචනාත්මක දැකලා තිනවා. ඒ පිළිබඳ අපි කනගාටු වෙලා තිනවා. අපිට තියෙන දේ තමයි මෙච්චර ඉතිහාසයක් වෙලත් ඒ සිදුවීමට මැදිහත් වෙච්ච මේ රටේ පාලකයෝ කිසිදු තැනක ඒ පිළිබඳ තමන්ගේ වෙච්ච වැරද්ද පිළිබඳ සාකච්ඡාවක් වෙන්නේ නැහැ. ඒ වගේම දැන් සමාජය ඇතුලේ කවුරුත් මතු කරනවද එක්සත් ජාතික පක්ෂය නැත්තම් ඒ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැදිරියේ ආණ්ඩුව හරි ඇයි ඕගොල්ලෝ ඒ වෙලාවේ තරුණයෝ මැරුවේ? ඇයි ඒ පක්ෂය තහනම් කරේ? ඇයි ඒ තරුණයන්ට එවැනි වදහිංසා දුන්නේ කියලා එහෙම සමාජ මාධ්‍ය මතු වෙන්නේ නැහැ. නමුත් මතු වෙන්නේ මෙවැනි කාරණා. අපි දන්නවා ඒක මතු වෙන්නත් ඒක හේතුවක් තමයි මම කියන ඔබ නෙමේ සමාජෙ මතු වෙන එක. එහෙම මතු වෙන්න තියෙන ප්‍රබල කාරණාව තමයි අපි 94න් පස්සේ අපි අපේ දේශපාලන ඇතුළේ ඉතාම නිවැරදිව අපි අපේ දේශපාලනේ ගමන් කරමින් ඉන්නේ. ඒක නිසා අපේ අපිට විරුද්ධව අඩුපාඩුකම් මතු කරනවා නම් ආයි කෙනෙකුට යන්න වෙන්නේ මීට අවුරුදු 30 ගානකට වඩා පරණ 88 89 71 ඇරෙන්න. අඩුම තරමේ අපිට මේ 94න් පස්සේ මොනවා හරි අපි කරපු එවැනි ගැච්ච දේශපාලන අඩුපාඩුවක් කියන්න මේ රටේ හිටපු ඒ මතවාද හදන සාය වළඳ මැදිහත් වෙන පාලකයන්ට අසමත් වීම පිළිබඳ අපිට නිහතමානී සතුරකුත් තියෙනවා. අන්න හරි රංග මටත් අන්න ඔයතනට තමයි එන්න අවශ්‍යතාවය තිබෙන්නේ. දැන් 94න් පස්සේ ජීවිතේ දේශපාලන ගමන දිහා බැලුවට පස්සේ
ප්‍රජාතන්ත්‍රී මාවතක් තුළ ඉදිරියට යනවා. නමුත් ඒ හැම අවස්ථාවකටම කිසියම් ආකාරයක බලයක් ලබා ගන්න නම් අර ප්‍රතිවිරුද්ධ දේශපාලන හිටපු එහෙමත් නැත්නම් දක්ෂිණාවර්තීය දේශපාලන ගමනක් ආපු දේශපාලන පක්ෂයත් එක්ක එක්ක සංදාන ගන්නත් වෙනවා නැත්නම් අනියමින් හෝ උන්ට උදව් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ මේ ආපු ගමන වැරදි කියන එකද? නෑ, දැන් මෙහෙමයි. දැන් අපි ඔබ කියනා වගේ අපි එකදු එක අවස්ථාවක් තමයි ඔය කියන ඉතිහාසය ඇතුලේ විශේෂයෙන්ම ඒ වෙලාවේ රූප ජනෙක්සත් පෙරමුණත් එක්ක සංධාන ගත වුණේ. ඊට ඉතින් මැතිවරණ ගොඩක් තිබුණා. නමුත් එකම එක මැතිවරණ තමයි තිබුණා. 2015 දී අනීමෙන් සහය දුන්නා. ඕනේ, ඒක වෙනම කතාවක් නේ. නමුත් එතකොට ඒක ඇතුලේ ඒ කියන්නේ අපි ඒ කියන්නේ දේශපාලනයේදී එක එක ඉම එක එක අවස්ථා එනවා. අපිට ඒවා මග නොහැර යන්න තිබුණු කාරණා. දැන් ඔය අපි කිව්වොත් පොදු ජන එක්සත් පෙරමුණත් එක්ක අපි සංධාන වෙච්ච ක්‍රියාවලියේ අපිට අත්‍යවශ්‍ය සාධකයක් වුණා ඒ මොහොතේ තිබුණු ඒ තිබිච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව පරාජිතපත් කරගන්න වෙච්ච වටපිටාවක් අපිට තිබුණා. එතකොට ඒ වටපිටාව තිබුණු එක නිසා තමයි අපි එවැනි මැදිහත් වීමක් කරේ. හැබැයි මේ මැදිහත් වීම ඇතුලේ අපි ඇමති ධූර හතරක් ගත්තා. අද වෙද්දිත් මේ රටේ ඉන්න ඇමතිවරු පැටවු ගහන ඒ තියෙන පිරිස කාටවත් බැරිලා තියෙනවා. අපි ඒ මාස 8ක් ඇතුළේදී කරපු ඒ මන්ත්‍රී දුව ඇමති දුව අරගෙන කරපු කාර්යයන් අද කරන්න බැලුවා. කුෂිකර්ම අමාත්‍යාංශයේ, සංස්කෘතික අමාත්‍යාංශයේ, ඊළඟට කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ඒවා ගත්තොත් එහෙම අපි දැවැන්ත වැඩක් ඒ ටික ඇතුළේදී අපි කළලා පෙන්නුවා කොහොමද අපි වැඩ කරන්නේ කියලා. ඒක නිසා අපි හැමදාම අපි ගත්ත වගකීම ඉතාමත් හොඳින් ඉෂ්ට කරලා තියෙනවා. නමුත් අපි ඒක ඒ සිදුවීම පිළිබඳ අපිට වාසි තියෙනවා. වගේම අපි අවාසි පිළිබඳත් අපිට අදහස් මොකද අපි දැන් ඒක ගත කරාට පස්සේ අපිට දැනෙමින් තිබුණා අපි ආපු ගමන ඇතුලේ සමහරට අපිත් එක්ක හිටපු බලවේග පිළිබඳ යම් ඒ කියන්නේ ඒගොල්ලන්ට අපි මේ ප්‍රශ්නවලට මේ ආණ්ඩුත් එක්ක එකතු වෙලාම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ටිකක් වැඩිපුර බලයක් අල්ලගෙන ඒ කියන්නේ නිකන් හිතුවොත් 10ක් අරගෙන 20ක් අරගෙන 30ක් අරගෙන ඊට පස්සේ අපි තනි ආණ්ඩුවක් හදනවා වගේ සිහින සමහර බලාපොරොත්තු සමහර අපේ ඉන්න බලවේගයන්ට යන්න පටන් අතුරු අපි දන්නවා ඒක යම් වැරද්දක් කියලා. මොකද අපි එහෙම දැන් ඒ කියන්නේ මේ දේශපාලනයේදී මේ ඒ කියන්නේ මේ අනේ ඔයගොල්ලෝ හරි හොඳ මිනිස්සු. ඒ හිමි දුන්නේ පක්ෂය ඇතුළෙන්ම නෙමෙයි. නෑ, මට එකක් නෙමෙයි. මට ඕන කම තිබුණේ අනේ හරි හොඳ මිනිස්සු, ඕගොල්ලෝ හරි ලස්සනයි, හොඳට වැඩ කරනවා කියලා. එහෙම මේ සමාජය තුළ ඉඩකඩක් හදන්නේ නෑ, පාලකයෝ හදන්නේ නෑ ඕගොල්ලන් යන්න අපි පැත්තකට වෙලා ඉන්නම් කියලා. ඉතින් ඒක නිසා තමයි අපිට සිද්ධ වුණේ අපි විශේෂයෙන්ම සුනාමි සහන මණ්ඩලයේ ආයි නැවත පත් වෙන තත්ත්වයක් ඇති වෙද්දී අපි ඒ දුරත් එක්ක එළියට ඇවිල්ලා අපි අදාළ කරන ක්‍රියාමාර්ග අපි අරගෙන තිබ්බා. ඉතින් ඒ නිසා ඒ ක්‍රියාවලිය සම්බන්ධව ඔබ අහපු නිශ්චිත ප්‍රශ්නයට අදාළව ගත්තොත් එහෙම අපි නිශ්චිත සංධානගත ක්‍රියාවලියේදී අපිට අපි ලබාගත් වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. ඒ පිළිබඳ අපිට කිරාමැන්න බැලීමක් තියෙනවා. නමුත් එතනින් පස්සේ අපි ගත්තොත් විශේෂයෙන්ම මේ පවතින ප්‍රධාන දේශපාලන පක්ෂයත් එක්ක අපි එකතු වෙලා ආණ්ඩු කරන්න කියන එක නිසා අපි දැන් තනි ගමනක්, ඒ කියන්නේ JVP එක නෙමෙයි, අපි ජාතික ජන බලවේග විදිහට සියලු විද්වතුන් එකතු කරගත්ත වෙන පුළුල් පෙරමුණකින් අපි මේ අලුත් ක්‍රියාමාර්ගයට අපි අවතීන වෙච්ච දැන් ගමනක තමයි අපි අවතීන ජාතික ජන බලවේගය අපි පළමු වතාවට දකින්න ගෙවිගේ ජනාධිපතිවරණය තුළ පක්ෂ නායක සහෝදරයා තමයි ඉදිරිපත් වෙන්නේ. 3% ප්‍රතිශතය සමස්ත ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් ඔබේ පක්ෂයක් හැටියට, සම්දානයක් හැටියට, එකමුතුවක් හැටියට ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. මෙවර මැතිවරණය තුළ මේක වෙනස් කරගන්න පුළුවන් වේවි. අනිවාර්යයෙන්ම අපි හිතනවා ඒක වෙනස් වෙයි කියලා. මොකද ඒක වෙනස් වෙන සාධක අපිට දැනෙන්න පටන් ගන්න තියෙන සතුරාගේ ක්‍රියාමාර්ග හරහා. දැන් මොකද අපි දන්නවා දැන් අපිට සමාජ මාධ්‍යත්වලත් සමහර මාධ්‍යවලත් සමහර ප්‍රධාන දේශපාලන පක්ෂ ධාරාවන් ඉන්න කට්ටිය ගොඩාක් වෙලාවට ඇවිල්ලා කියනවා ඉතින් අපරාධය ඔයගොල්ලෝ 100%ට බසනවා එහෙම තියෙන කියලා. ඉතින් අපිට යා මාත්‍රෙන් අහන්න තියෙන ඉතින් ඕගොල්ලෝ සතුරු වෙන්න එපා අපිට 100%ක් එනවනම්. අපි තව බින්දුවට එනවා නැති ඕගොල්ලෝ මොකටද කලබල වෙන්නේ? ඕගොල්ලන්ගේ යාටයින් පාවිච්චි කරලා, ඕගොල්ලන්ගේ Facebook කැම්පේන් පාවිච්චි කරලා, ඕගොල්ලන්ගේ තව ඉන්න සියලු පාවිච්චි කළා මෙයා අපේ 100%ට පත් වෙන එක කියන්නේ ඒගොල්ලන් කාලේ නාස්ති කරනවා. එතකොට ඒකෙන්ම දැනෙමින් තියෙනවා සතුරා කොච්චර කලබල වෙලාද තියෙන එක. මොකද අපි තමයි අපි කියන්නේ අපි දන්නවා ජනාධිපති මැතිවරණය කියලා කියන්නේ දෙන්නේ අතර සටනක්. එතකොට හැමදාම වෙන දේ තමයි ප්‍රධාන දෙන්නේ අතර සටනක් ආවට පස්සේ අපේ රටේ මිනිස්සු කැමැත්තට අකමැත්තට ඒ ප්‍රධාන බලවේගයන් වලට තමයි එකතු වෙන්නේ. ඒක නිසා අපිට ජනාධිපති මැතිවරණයේදී අපිට ඒ අවස්ථාව ගන්න බැරි වුණා. නමුත් අපි හිතනවා මහ මැතිවරණය කියලා කියන්නේ එවැනි අවස්ථාවක් නෙමෙයි. මො විශේෂයෙන්ම කොරෝනා කතාවත් කොරෝනා එක්කත් අපේ රටේ මිනිස්සුන්ට හිතන මත මිනිසුන්ට තේරෙන්න පටන් ගන්න තියෙනවා මේ පාවිච්චි ආණ්ඩුව මොනවද දැන් කරගෙන ඉන්නේ කියලා. ඒකට ඒ පිළිබඳව තේරුම් එන්න පටන් ගන්න තියෙනවා. එකට හිටපු UMP එක තමන්ගේ දේශපාලන ක්‍රියාවලිය ඉස්සරහට ගෙන යන බරුව දැන් කණ්ඩායම් දෙකක් බවට නිර්මාණය වෙලා තිබෙන නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඇතුළේ අපිට ගිය වර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 6යි තිබුණේ UMP ද ශ්‍රී ලංකාවද වෙන කවුරුන්ද අවිවාදයෙන් තොරව තියෙනවා අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර ලැබපු 6 දෙනා තමන්ගේ කාර්යය ඉතා හොඳින් කරා කියලා. ඒක නිසා
සියලු සමීක්ෂණ ඇතුළේ අපේ මන්ත්‍රීවරු අවුරුදු 4 පුරාම අනුර දිසානායක සහෝදරය ගත්තොත් අවුරුදු 4 පුරාම අපේ මේ කණ්ඩ 225 ඉන්න හොඳ මන්ත්‍රී ධූරය බවට පත් මන්ත්‍රී කෙනා බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට පැහැදිලි අපිට විශ්වාසයි ඒ වගේම සුභවාදීව හිතෙනවා මේ තිබිච්ච 225ට හැමෝම බැන බැන ඉන්නවට වඩා අපි විශ්වාස කරනවා ඉතාමත් හොඳ ගමනක් යෑම වෙනුවෙන් විශේෂම විපක්ෂයේ ඇත්ත කාර්යභාරය කිරීම වෙනුවෙන් මෙවර පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයෙන් සැලකිතු ප්‍රමාණයක රොත්තක් පාර්ලිමේන්තුවට යවයි ඒකෙන් රටේ ජනතාවට සැලකිතු කාර්යභාරයක් කරන්න පුළුවන් වේ කියන සුභවාදී බලාපොරොත්තුවත් එක තමයි අපි මෙවර ජාතික ජන බලවේගී විදිහට මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ. මම ඔබේ පෞද්ගලික දේශපාලනය සහ ඔබේ තරම් කිරීම පිළිබඳ ප්‍රශ්න කරන්නේ නැති මම දන්නවා ජනතා විමුක්තිපෙරමුණේ ගමන එහෙම පෞද්ගලික ගමනක් නොවන නිසා. මගේ අවසාන ප්‍රශ්නේ දැන් ගෙවිගේ කාලවකවාන උත්තර COVID-19 වසංගතයත් එක්ක රට තුළ උද්ගත වුණු තත්ත්වේ වැඩිම විවේචන එල්ලකරන පක්ෂය බවට පත් වුණේ ආණ්ඩු පක්ෂයේ ඔබේ පක්ෂය සහ ඔබේ මේ ආශ්‍රිත වෙන්නා වූ දේශපාලන පක්ෂ. ඒක ඇත්තටම කිසියම් ආකාරයක දේශපාලන අරමුණක් ඉස්සරහින් තියාගෙන නේද සිටිනවා. මෙහෙමයි. ඒ කියන්නේ අපි දේශපාලන ව්‍යාපාරයක්නේ. ඒකට ඒක නිසාම අපිට අපි දේශපාලන සහිතව තමයි අපි වැඩ කරමින් යන්නේ. නමුත් කොවිඩ් එකට අදාළව මම හිතන්නේ ওই විවේචන අපිට කිසිදේට අදාළ වෙනවා කියලා. මොකද කොවිඩ් එක ආපු වෙලාවෙ ඉඳන් මාර්තු මාසෙ ඉඳන් අපි මාසයකට වඩා වැඩි කාලයක් අපි ආණ්ඩු විවේචන කරන්න ගියන ඔබ හොයලා බලන්න කොහරි දැනක අපි මොන හරි ආණ්ඩු ප්‍රශ්න කිව්වද කියලා. මොකද මේ ඉන්න පොඩි ළමයෙකුනුත් දන්නවා මේ කොරෝනා තත්ත්වය. අපි කියන්නේ අපේ රටට අවාසනාවන්ත වෙස කොවිඩ් එද්දි ලංකාවේ මැතිවරණයක් තිබ්බා. ඇත්තටම ওই මැතිවරණය තිබුණ නැත්නම් අපිට මේ මෙච්චර ලොකු කතන්දරයක් වෙන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිව ආණ්ඩුවට ඕනකම තිබුණේ මේ මැතිවරණ කියන්නේ කොවිඩ් කතාව ඇතුලේ මැතිවරණයට කොහොම හරි ගිහිල්ලා තමන්ගේ ජයග්‍රහණය ගන්න. නමුත් අපි මොකද්ද කරේ? අපි ගත්තොත් එපා අපි දිගින් දිගටම ආණ්ඩුවට කිව්වා අපි කැමති වැඩපිළිවෙලකට සම්බන්ධ වෙන්න. ඒ නිසා අපිව සම්බන්ධ කරගන්න. ආණ්ඩුව ඒව සතවහට ගණන් ගත්තේ. නමුත් අපි මොකද කරේ? අපි ආණ්ඩුවට බැනමනේ හිටියේ නැහැ. අපි තමයි ලංකාවේ අපි නිහතමානීව සතුරු වෙනවා දේශපාලන ව්‍යාපාරයක් ලෙස. අනිත් 225ම බලන්න 225ම පාර්ලිමේන්තුවේ 225ම මන්ත්‍රීවරු ගෙවල් ඇතුළට වෙලා හැංගිලා හිටියයි තමන්ට ලෙඩේ බෝවේ තමන් බේරෙන්න ඕනේ කියලා. මං කියන්නේ ඒකට අපි විහිළු තාලු කරනව නෙමෙයි. හැබැයි අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් අපි අපේ ක්‍රියාකාරී සහෝදරුත් කිසිදු කෙනෙක් කොවිඩ් හදාගන්නෙත් නැතුව අපි මේ රටේ ජනතාවත් එක්ක වැඩ කරා. අපිට පුළුවන් වුණා මාස් නැතුව ඉන්න වෙලාවේදී මාස් මහලා මිනිස්සුන්ට ඒව Facebook සමාජ දාලායතල දාලා අපිට පෙන්වන්න පුළුවන් එක මේක මිනිස්සුන්ට මහන්න පුළුවන්. ඔයා මහන්න මහලා මේක දෙන්න ආරක්ෂා වෙන්න කියලා. අපි රජයේ අංශවලට සෞඛ්‍ය අංශවලට අපිට පුළුවන් වුණා ඒ අදාළ කරන දේවල් එන්නේ. ඒ වගේම PPE කිට් එක අගෙන ආරක්ෂිත මේ සෞඛ්‍ය ආරක්ෂා සඳහා වෙච්ච ඒ PPE කිට් එකේ වෙලා ගින්න ගන්න විදිහක් නෑ. රුපියල් 3000 4000 විතර වගේ වෙනවා. අපි තමයි ගිහිල්ලා රාගම හොස්පිටල් එකේ තිබිච්ච අධ්‍යක්ෂකතුමා හම්බෙලා කතා කරලා කොහොමද මේකේ විකල්පය හදන්නේ කියලා ඌත් එක්ක කතා කරලා ඇඳුරේ නිලිය දාලා තියෙදි අපේ ඉන්න සහෝදර සහෝදරියකට පැය 48ක් ඇතුළෙදි අපිට පුළුවන් වුණා ඒ විකල්ප ඒ කියන්නේ මේ විකල්ප මේ PPE කිට් එකක් නිර්මාණය කළ පැය 48ක් ඇතුළත අපිට පුළුවන් වුණා රාගම හොස්පිටල් එකට අපි ගිහිල්ලා දෙන්න. ඊට අමතරව මුළු ලංකාවේම හොස්පිටල් 90කට වඩා වැඩි ප්‍රමාණයකට අපිට පුළුවන් වුණා PPE කිට්ස් දෙන්න. ඒ වගේම අපි එක ඉතරක් තියන්නේ අපි ඒව වැඩම ෆැෂන් මොඩල් එක හදලා ඒවා සමාජජාලය තුල දරගෙන විශේෂම ලංකාවේ ප්‍රධාන ආයතන ඒවා අපිට කතා කරලා අපේ මොඩල් අරගෙන මුළු ලංකාවේ මේව මහන්න පටන් ගත්තා. ඒක නිසා ඒවා අපි තක්සේරු කරගන්න පටන් ගත්තේ නැහැ. ඊළඟට ගත්තොත් එහෙම තාමත් අද වෙනකන් විස බීජහරණයන් කරන්නේ කවුද? ආණ්ඩුව වෙනුවට පස්සේ අපි තමයි කරන්නේ. ඊට අමතරව දැන් ඔබ දන්නවා ලේ බැංකුවල තියෙනවා ලේ ප්‍රශ්නය. ඒක අද වෙද්දී අපි තමයි සංවිධානය කරමින් ඉන්නේ. ඒ නිසා අපි දැවැන්ත වැඩ කොටසක් අපි කොවිඩ් කතාවත් එක්ක මේ රටේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ගියේ. ඒක නිසා අපි ඒක ජීවිතත් එක්ක සෙල්ලම් නොකර අපි පාක්ෂයක් ලෙස අපි අපේ වගකීම ඉතාමත් හොඳින් කරමින් තිබුණා. නමුත් ආණ්ඩුව අපි මේ කියන්නේ ආණ්ඩුව කියලා කියන්නේ ආණ්ඩුව කියන්නේ මේකේ සෞඛ්‍යමය කාර්ය මණ්ඩලය කරපු දේ අතිවිශිෂ්ටයි. උන්ගේ කැපකිරීම ඒ කියන්නේ සෞඛ්‍ය වෛද්‍යවරයා සිට පහළ වැඩ කරන කම්කරුව දක්වා ඔවුන්ගේ වෙච්ච අතිවිශිෂ්ට කැපකිරීමක් කරා. ගමේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂය කැපකිරීම අතිවිශිෂ්ටයි. අපිට ඒක නෙමෙයි තියෙන. හැබැයි ඒවා සෞඛ්‍යමය කාර්යභාරය. නමුත් පරිපාලන කාර්යභාරය ඕනෑ තරම් තියෙනවා. මට කියනවා නම් කියන්න ආණ්ඩුව මොනවද කරන්න කිය කියලා. ආණ්ඩුව දැනුත් උත්සාහ කරන්නේ කොවිඩ් එක නැවත දේශපාලන අරමුණ වෙනුවෙන් පාවිච්චි කරන්න. ඉතින් ඒක පිළිබඳ අපිට තියෙන ඉතාමත් පිළිකුල් සහගත එකක්. ඉතින් ඒක රටේ ජනතාව තීන්දුව කරනවා. නමුත් අපි කුහක වුණා. මොකද අපි දන්නවා මේ කොවිඩ් ලංකාවට ආපේ දේශපාලන වැරද්දක් තිබ්බට ලෝකෙට කොවිඩ් ආවිත් මේ රටේ ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වැරද්දක් කරන්න නැත්නම් මහින්ද රාජපක්ෂගේ මහත්තයාගේ වැරද්දක් අත් ඉඳ නෙමෙයි ලෝකයේ වෙන කේදවාචක වෙනවා. ඒ කේදවාචක ගාම ලෝකයේ ඒ සියලු දෙනා
නැකිට්ටේ සියලු දෙනා ඒකාබද්ධ කරමින් තමන්ගේ අයියායි මල්ලී නංගිලායි මල්ලලා ටික එකතු කරගෙන ලෝකේ නැකිට්ට රටක් නැහැ. නැකිට්ටේ සියලු දෙනා දේශපාලන පක්ෂ ભેදකින් පැත්තක තුලා රටක් විතර මිනිස්සු ලෙස නැකිටින්න පටන් ගත්තා. එවැනි ලෝකයේ තිබිච්ච රටවල් නැකිටිනවා. නමුත් අපිට අවාසනාවන්තව අපේ ඉන්න පාලකයෝ මේක තව තවත් අඳුරට ඇදගෙන යෑම තමයි අපිට තියෙන වේදනාවට කාරණාව බවට පත් වෙලා තියෙන්නේ. ස්තුති එරංග එරංග ගුණසේකර ජාතික ජනබල වේදිකේ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ඒ වගේම සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඔහු වෙනුවෙන් තමයි අපි අද දවසේදී අලුත් පාර වෙන් කළේ. අද දවසේ අපි අලුත් පාරින් සමුගන්නේ හෙට සන්ධ්‍යාවේ මෙවර පාර්ලිමේන්තුව සඳහා ප්‍රවේශ වීම අරමුණින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන තවත් නවක අපේක්ෂකයෙකු අපේක්ෂා සමගයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.